දෙව්පියාණනි මේ කාලය ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. දෙව්පියාණනි ඔබ වහන්සේ මා පාතර අප සමග අප තුල නිසා සතුටිවන්ත වෙනවා. ස්වාමීනි ඒ ආලේපය අප තුල ස්වාමීනි ඔබ වහන්සේ තබා තිබෙන නිසා ඒ ආලේපය අපිට උගන්වන නිසා ස්වාමීනි අපි සතුටිවන්ත වෙනවා ස්වාමීනි. මෙන්න ස්වාමීනි මේ කාලය ඔබ වහන්සේට බාරයි. අප සියලු දෙනා බාර වෙනවා. ඔබ වහන්සේම කතා කරන්න ස්වාමීනි. ඔබ වහන්සේම අප තුලින් උසස් වෙන්න. අපි අඩු වෙන්නත් ඔබ වහන්සේ අප තුල වැඩි වෙන්නත් සලස්වන්න ස්වාමීනි. සියලු ගෞරවය මහිමය ස්තුතිය ප්‍රශංසාව ස්වාමීනි ඔබටයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. සිදෙනා වාඩි වුණාන්සේ ගාවි මුකේ. අද අපි බාධක ගොඩක් මැද්දේ නමුත් ඒ කිසිම බාධකයක් උන්වහන්සේගේ අභිමුඛයට එන්න බාධාවක් නොකරගෙන ආමෙන් අපි රැස් වෙලා ඉන්නවා ගොඩක් තැන්වල ගොඩක් දේවල් නැවතිලා නමුත් දේව රාජ්‍ය ව්‍යාප්තිය නවතින්නේ නැහැ ආමෙන් නවත්තන්නත් බෑ ආමෙන් කිසි දෙයකට නවත්තන්න බෑ ඒක ඉදිරියට යනවා ඒ නිසා අද දවසේ අපි වෙන්නපුවේ ඉඳලා මේ මෙසේජ් එක රෙකෝඩ් කරනවා සමහර YouTube එකේ බලන්න පුළුවන් වෙයි. උන්වහන්සේ මට ඊයේ මන් දන්නේ මීගමු පැත්තේ ලොකු සද්දයක් තිබුණා. ඔයගොල්ලෝ දන්නවද? මීගමු පැත්තේ හිටපුවා අපි. නිදා ගන්න බැරි වුණා. අපි ඉන්න තැන එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකේ ලොකු සංගීත සම්දර්ශනයක්ද මොකක්ද? ඩෝන් ඩෝන් ගාලා කණේ ගහනවා වගේ. රායක හමාර වෙනකම්. නින්ද ගියේ නෑ. ඉතින් මුලදී පොඩ්ඩක් අප්සෙට් එකේ හිටියේ. ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන්න ගත්තා. ඒක අමතක කළා. දෙවියන් වහන්සේ රෑ මහරෑ උන්වහන්සේ මට කතා කරා. උන්වහන්සේ කිව්වා අද දවසේ අපේ සභාවේ සියලු දෙනාත් එක්ක බෙදා ගන්න පණිවිඩයක් උන්වහන්සේ දුන්නා. මම ඇත්තටම ශොක් වුණා. ඒ කියන්නේ ඒ පණිවිඩය ගැන පුදුම වුණා. මම ටිකක් උන්වහන්සේගෙන් ඇහුවා ඒක. හරි පුදුමයි. උන්වහන්සේ පුදුම විදිහට ඒ දෙක ගැන කතා කරද්දී මම ඔයගොල්ලොත් එක බෙදා ගන්න යන එක. මට අද උදේ පාන්දර මහරෑ මන් දන්නේ. එකට දෙකට විතර කතා කරපු දෙයක්. මේක කතන්දරයක් මේක කතන්දරයක් කියන මේක බයිබලේන කතාවක් යේසුස් වහන්සේගේ මේ පොළවේ ජීවත් වුණු කාලේ උන්වහන්සේගේ අවසාන ඒ අන්තිම දවස්වල සිදුවෙච්ච දෙයක්. ඒ අන්තිම දවස්වල සිදුවෙච්ච කාරණා කීපයක්. විශේෂ සිදුවීමක්. හැබැයි තුන උන්වහන්සේ අපිට කතා කරනවා දෙයක්. අයි දන්නවද? මේ දවස්වල මම අත්දකින්න දෙයක් තමයි දෙවියන් වහන්සේ අපිට ලංව සිටිනවා වෙනදාට වඩා. මම දැන කී දෙනෙක් එක අත්දකින්නවද කියලා. මම අත්දකින්නවා පුද්ගලිකව. වෙනදාට වඩා උන්වහන්සේ අපිට ලංව සිටිනවා. හරි. උන්වහන්සේ හැමදාම ලං වෙලා හිටියා. නමුත් වෙන කාලවල වලට වඩා මේ කාලේ මේ කාලේ උන්වහන්සේ ලංව සිටිනවා. ඒක මම හිතනවා එන්න තව වැඩි දියුණුව නැත්තම් තව එක වර්ධනය වෙලා ක්‍රියාපොතේ ගෝලයන් එක්ක යේසුස් වහන්සේ යම්කිසි ආකාරයක කිට්ටෝකින් ක්‍රියා කළාද ඊට වඩා උන්වහන්සේ අපිට ලං වෙන්න යනවා කියලා. මොකද තාම අපි මේ ක්‍රියාපොතේ තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒකවල දන්නවද ඒක? ක්‍රියාපොතේ යේසුස් වහන්සේ කොහොමද ගෝලයොත් එක්ක එකට ක්‍රියා කරේ? දේව දූතයෝ කොහොමද ගනුදෙනු කරේ? අපේතුරුස්ව හිරගෙදර ඉඳන් දේව දූතයා කොහොමද ඇවිල්ලා නිදහස් කරගෙන දොර අරගෙන ගෙනිච්ච එළියට? යේසුස් වහන්සේ කොහොමද සාවුල්ට පෙනුනේ දමස්කස් යන පාරදී? ඒ වගේ අත්දැකීම් ලංව සිටීම. ඒ උන්වහන්සේ වල්ලන්න පුළුවන් වගේ අත්දැකීම්. උන්වහන්සේ දෙන්න නම් මම හිතනවා ඊට වඩා එහාට ගිය අත්දැකීම් අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි. හැබැයි ඒකට එක දෙයක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. අත්දැකීම් ලබන්න බෑ අපේ මේ සාමාන්‍ය අපි මේ ඉන්න විදිහට ඉඳලා. මම ආපහු කියන එකට උඩින් ගියා වගේ. ඒ අත්දැකීම ලබා ගන්න බැහැ මේ අපි සාමාන්‍ය ගත කරන ජීවිතය තුළ ඉඳගෙන. අපේ පිපාසය කොච්චදර ගායනා කරන්නේද දිය සොයන මුව පොව්වෙක් වගේ. ඒලකට දන්නවද මුවෙක්? වනාන්තරේ ඉන්න මුවෙක්. ග්‍රීෂ්ම කාලයේදී, නියඟේ කාලේ නැත්තම් වැස්ස නැති කාලෙදී වතුර හොයාගෙන යනවා. හරි. ඌ වතුර හොයාගෙන යනවා. ඌ වතුර හොයාගෙන යනකොට ගොඩක් වෙලාවට වනාන්තරවල වතුර තියෙන එක තැනක විතරයි. මුළු කැලේකටම එක තැනක විතරයි වතුර. ඒ නිසා ඔක්කොම සත්තු වෙන්නේ එතනට වතුර බොන්න. ඒතර උ දන්නවා මුවා කියන්නේ අර ෆුඩ් චේන් එකේ පල්ලෙහාම ඉන්න සතෙක්. ඒ කියන්නේ දන්නවනේ කෑම වනේ උ කන්නේ තනකොළ. දැන් ඌව කන්න බලාගෙන ගොඩක් සත්තු ඉන්නවා. මුවාව කන්න බලාගෙන. ඉතින් උ දන්නවා ඒක. උ දන්නවා භයානකයි කියලා. උ දන්නවා මේ ගමන වතුර බොන්න යන ගමන භයානකයි. හරි. අති භයානකයි. ජීවිතේ නැති වෙන්න පුළුවන්. වතුර බොන්න ගිහලා ජීවිතේ නැති වෙන්න පුළුවන්. හරි. ඒ වගේ භයානක කාලය. ග්‍රීෂ්ම කාලය. කැලේ. හරි. මම හිතනවා අපිත් ඉන්නේ වගේ කාලයක. තාම එතනට ඇවිල්ලා නැහැ. තව ඉස්සරහට එන්න යනවා. තව ඉස්සරහට මේ දේ වෙන්න යනවා. ඒ ග්‍රීෂ්ම කාලයේදී වතුර හොයාගන්නේ කෙච්චර භයානක නිසා. හරි. මුවා වතුර නොබී ඉන්න බෑ. උට වතුර ඕනේ. ඒ නිසා ඌ යනවා. ඒ රිස්ක් එක අරගෙන ඒ අවස්ථාව අරගෙන මුවා යනවා. අන්න ඒ වගේ තමයි ඒ ගීතිකාවේ ගායනා කරේ. මේ ගීතාවලිය කියන්නේ මුවෙක් වතුර හොයාගෙන කොච්චර භයානක වාතාවරණයන් තුල වතුර හොයාගෙන එනවද? අන්න ඒ වගේ මගේ ආත්මය ඔබ වහන්සේව හොයනවා. මම අහන්න කැමතියි ඔයාගෙන් මේ ග්‍රීෂ්ම කාලේ, මේ වේලිච්ච කාලේ, මේ ගානක් එක කිව්වේ ඒක වේලිච්ච අපේ ජීවිතවලට තෙතමනේ දෙන්න කියලා කිව්වනේ. ගංගාව නේද? මේ වේලිච්ච කාලේ ඒ ස්වාමීන් වහන්සේගේ වතුර හොයාගෙන, වචනය හොයාගෙන ඔයා එන්න කොච්චර පිපාසද, නැත්තම් කොච්චර ඔයා ඒකට උනන්දුවක් දක්වනවද? පිපාසෙ තියෙන්න පුළුවන්. නමුත් ඒකට කොච්චර උනන්දුවක් දක්වනවද? අර මුවා වගේ ඔයා හිතනවද වතුර නැත්තම් මං ඉවරයි. වතුර නැත්තම් මං ඉවරයි. ඒ වගේ ස්වාමීන් වහන්සේ නැත්තම්, වචනේ නැත්තම් මං ඉවරයි. එහෙම හිතනවා. ඒක දන්නේවා. ඔයාගේ අතුලාන්තේ වා දෙවියන් වහන්සේ වෙනුවෙන් කොච්චර දෙයක් කැප කරන්න ලෑස්තිද? කොච්චර දෙයක්? නැත්තම් සාමාන්‍ය ඇදහිලිවන්තයෝ වගේද? සාමාන්‍ය අපි ඉන්නවා, අපි ඉවිදට සෙනසුරාදට රැස්වීමක් කරනවා, අපි ඉන්නවා, නමස්කාර කරනවා, අපි උදේට යාඥා කරනවා, හවසට යාඥා කරනවා, බයිබලේ පොඩ්ඩක් බයිබල අපි කියවනවා. ඉතින් වරදක් නැහැ. මං ආගමිකයි, මම දෙවියන් වහන්සේට ළඟින් සිටිනවා. ඉතින් මට ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මං කරන දේ හරි. ඉතින් මට මේ ඇති කියලා හිතාගෙන ඉන්නවද? එහෙම නැත්නම් අද මුළු ජීවිතේම ඔයා මුළු වගේ හදවතින්ම උන්වහන්සේ ඉදිරියේ වැගිරෙනවද? මම කතා කරන්න යන්නේ වගේ වැගිරිච්ච කාන්තාවක් ගැන. හරි. යොහාන් පොතේ අපි දකිනවා මේ කාන්තාව. යොහාන් 12. යොහාන් සුභාරංචි 12 වෙනි පරිච්ඡේදය. යොහාන් 11 අපි දකිනවා යේසුස් වහන්සේ ලොකු හාස්කමක් කරනවා. ඒ හාස්කම තමයි ලාසරස් කියන ඌගේ මිත්‍රයා මැරිච්ච වෙලාවේ යේසුස් වහන්සේ ලාසරස්ගේ සොහොනට ගිහිලා ලාසරස්ව නැගිට්ටවනවා මලවුන්ගේ. හරි. යේසුස් වහන්සේ මලවුන්ගෙන් ලාසරස්ව නැගිට්ටවපු එක මුළු ජෙරුසලමේම, බෙතානිය විතරක් නෙමෙයි, ජෙරුසලමේම. බෙතානිය ජෙරුසලම ළඟ තියෙන කන්දෙන් එහා පැත්තේ මෙහා පැත්තේ මුළු ජෙරුසලම, ඒ විතරක් නෙමෙයි මුළු ඊශ්‍රායලයේම කතා බහට ලක් වෙනවා. මැරිලා දවස් 3ක් මිනිවල හිටපු මේ ලාසරස්ව යේසුස් වහන්සේ නැගිටිනවා. හරි. ඒක නිසා යේසුස් වහන්සේ ගැන ගොඩක් කතා කරන්න ගත්තා. උන්වහන්සේ මොකද කරන්නේ? අවසාන වතාවට ජෙරුසලමට ආපු වෙලාවේ ඒ ලාසරස්ගේ ගෙදරට එනවා සුපුරුදු පරිදි. මොකද උන්වහන්සේ එදා ඉඳලාම ජෙරුසලමට ආවොත් නැවතුනේ ලාසරස්ගේ ගෙදර. හරි. ලාසරස්ට හිටියා සහෝදරියෝ දෙන්නෙක්. මාතා මරියා. එතකොට මේ අන්තිම වතාවට යේසුස් වහන්සේ ජෙරුසලමට ආපු වෙලාවේ ලාසරස් ලගෙදරටම කෑම ක්ලාසි කරනවා. සුපුරුදු පරිදි මාතා තමයි උයලා පිහලා කන්න දුන්නේ. බයිබල් එකේ තියෙනවා. යොහාන් 12 මුල පද ටිකේ එක තියෙනවා. මාතා තමයි ඒ දේ කළේ. මරියා කරනවා අමුතු දෙයක්. තුන්වෙනි පදේ. අපි කියමු තුන්වෙනි පදේ. එවිට මරියා ඊට අනල්ග ජටාමාංශනේ. ඔව්. ජටාමාංශ තෙල් රාත්තලත් රැගෙන යේසුස් වහන්සේගේ පාද ආලේප කොට ඇගේ හිසකේ වලින් උන්වහන්සේගේ පාද පිසදමාය. හොඳයි. මේ මිස් පිකනාට් කියලා කියන්නේ. හරි. මිස් පිකනාට් කියලා කියන්නේ. මේක ස්පයික් නැත්නම් ස්පිකර් නාඩ් කියන නාඩොස් කියන වචනේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ නාඩ් කියන සුවඳ විලවුන් වර්ගය. ඒක හැදෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ තියෙන ගහක. ඒ ගහේ කරටිය මුදුන කඩලා අරන හදන්නේ. ඒක හරිම ගණන් ඒ දවස්වල. අර මෙහෙත් තියෙනනේ මොනවාද මොකද්ද වැල්ල පට්ටද මොකද්ද එකක් තියෙනවනේ මම දන්නේ නැහැ. තියෙනවනේ එහෙම එකක්. මම දන්නේ ඒක නෙමෙයි මේ. මම දන්නේ ඒක නෙමෙයි. මේ නැගෙනහිර ඉන්දියාවේ තියෙන පැලෑටියක් කරටිය කඩලා ඒකකට ස්පයික් කියලා කියන්නේ. ඒ කියන්නේ අර කරටිය කියන අදහස හෙඩ් එක නැත්නම් මුදුන කඩලා අරගෙන ඒක මිරිකලා අරගන්න ගොඩාක් වටින පර්ෆියුම් එකක් සුවඳ දහන ක්‍රියාවක්. ඒකෙන් හදන ඔයින්මන්ට් එකක්. බාම් එකක් වගේ ගාන එකක්. හරි. ඒක දාලා තියෙන්නේ ඇලබැස් නැත්නම් කිරි ගරුඬ මං හිතන්නේ ඒක අදහස් වෙන්නේ. ඒ වගේ මේ බොක්ස් එකක, පෙට්ටියක. එහෙම දාලා ඔයින්මන්ට් එක තියලා තියෙනවා. මේක හරි වටිනවා. මේක ලක්ෂ ගණනක් වටිනවා කියලා කියන්නකෝ. හරි. ඒක මික්ස් කරලා ගන්න එකක්. මේකේ තියෙන්නේ ඔරිජිනල් එක. ඒ කියන්නේ මික්ස් කරපු නැති එක. හරි. කවලම් නොකරපුවා. එහෙම කියමුකෝ. හරි. ඉතින් එච්චර වටිනා දෙයක් ගෙනල්ලා යේසුස් වහන්සේගේ පාද මතේ පොතේ කියනවා හිසටත් දැම්මා කියලා. යේසුස් වහන්සේගේ කකුල් වලට වැක්කිරුවා. හරි. ඕක සාමාන්‍ය සිදුවීමක් කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් හරි මොකක්ද ඕකේ තියෙන ලොකු දේ? ඒක හරි පර්ෆියුම් එකක් ගහලා වැක්කිරුවා කියලා. මේකේ වටිනාකම තියෙන්නේ නැත්නම් මේකේ තියෙන වැදගත්කම අපිට තේරෙන්න නම් ඉතිහාසය දැනගන්න ඕනේ ඒ මරියාගේ ජීවිතේ. හරි. මරියාගේ සහෝදරයා මැරිලා ඉඳද්දී යේසුස් වහන්සේ ඇවිල්ලා එයාට නැවත ජීවනය දුන්නා. හරි. මරියා යේසුස් වහන්සේ එන්න පරක්කු වෙච්ච නිසා මොකද අපි දන්නවා පණිවිඩයක් ඇරියා මරියා. ඔයාගේ මිතුරා අසනීපයි ඉක්මනට එන්න කියලා. යේසුස් වහන්සේ පණිවිඩය ඇහුණා මොකද වුනේ? දවස් 4ක් හිටියා නැවතිලා වෙනවා. මැරෙනකම්. ඒක නිසා මරියා ඒකට අප්සෙට් එකේ හිටියේ. මරියා ආවේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද යේසුස් අර නැගිට්ට වෙලාවේ ඒ කතන්දර ඔයගොල්ලෝ දන්නේ නැති කියලා මම හිතනවා. ආපු වෙලාවේ මරියා ගියේ නැහැ යේසුස් හම්බෙන්න. මාත තමයි දුවගෙන ගියේ යේසුස් හම්බෙන්න. මාත් ඇවිල්ලා කිව්වහම තමයි මරියා ගියේ. හරි. මොකද මරියා විශ්වාස කරගෙන මරියා යේසුස් වහන්සේ ආපු හැම වෙලාවකම මාත තමයි කුස්සිය වැඩ කරේ. මරියා කරේ මොකද්ද? යේසුස් වහන්සේ ළඟ ඉඳගෙන ඉගෙන ගත්තා. එච්චර ළඟින්, එච්චර කිට්ටුවෙන් ඉඳලා එයාගේ සහෝදරයා මැරිච්ච වෙලාවේ පණිවිඩේ ගියාම ඕනේ කමින් දවස් 3ක් පරක් වුණා. මම මෙච්චර ඔයාට ළඟින් හිටියා. මම මෙච්චර ඔයාගේ වචන ඇහුවා. මම මෙච්චර ඔයාගෙන් ඉගෙන ගත්තා. මගේ අපේ ඔය ආපු වෙලාවට ජෙරුසලමේ ආපු වෙලාවට ඔයාගෙන් අපේ ගෙදර එක වෙලාවක මාතා කම්ප්ලේන් කරනකොට ජේසුස් වහන්සේට ඇවිල්ලා කියනකොට ස්වාමිනී බලන්නකෝ ඇයට කියන්නකෝ මට ඇවිල්ලා උදව් කරන්න කියලා ජේසුස් කියනවා නෑ 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 මරියා හරිද යල්ලන් ඉන්නවා මාතා මම ඒක යාගෙන් අයින් කරන්නේ එච්චර කිට්ටුවේ හිටියා එහෙම හිටපු මරියා පණිවිඩය ඇරියාම යාගේ සහෝදරයා ජේසුස් වහන්සේගේ යාළුවා මිතුරා මැරෙන්න යනවා කියලා දවස් 3ක් නැවතිලා හිටියා ඒක නිසා මරියා ගියේ නෑ ජේසුස් වහන්සේව ආරංචි කළා මාතා ඇවිල්ලා කියලා එකන් ගියා වගේ වෙනවා හැබැයි නැගිට්ටට පස්සේ ලාසරස් වන් නැගිට්ටෙව්වට පස්සේ මං හිතනවා මරියා කකුල් දෙක ළඟ ඉඳලා වාඩි වෙලා අහගෙන හිටපු ඉගෙනගත්ත හැම දෙම ලෝගොස් එක මම කියන්න. ලෝගොස් කියලා කියන්නේ ලියන ලද වචනය. මරියා එතන ඉඳලා මේ වචනය යේසුස් වහන්සේගේ විවස්ථාවේ දේවල් අනාගතයට එන දින දේවල් මේ දේවල් යේසුස් වහන්සේ කියද්දි මරියා හොඳට අහගෙන හිටියා වචනය. වචනය අහගෙන හිටියා. හරියට ගොඩක් අය අහගෙන ඉන්නවා වගේ. සභාවේ වචනය අහගන්නවා මරියත් ළඟ ඉඳලා අහගෙන හිටියා විශ්වාස කරා යේසුස් වහන්සේට ගොඩක් ආදරය කළා කිට්ටුවෙන් හිටියා හැබැයි යේසුස් වහන්සේ ආපු නැති වෙලාවේ මොකද වුනේ disappoint වුණා සමහර අපිත් වගේ යේසුස් වහන්සේ අපි සමහර දේ යේසුස් වහන්සේ ඉල්ලුවාම අපිට ලැබෙන්නේ නැහැ. ඒතකොට මොකද වෙන්නේ? අපි කල කිරෙනවා සමහරට. අපි අදාහිර්ය වෙනවා සමහර වෙලාවට. වචනේ දන්නවා. අපි හොඳට වචනේ දන්නවා. ඒ නිසා අපි දන්නවා මේක වෙන්න ඕනේ. මේක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. මේක තමයි කැමැත්ත. ඒක මම ඉල්ලනවා. ඒක ලැබෙන්නේ නැහැ. ඒතකොට මොකද වෙන්නේ? disappoint වෙනවා. හැබැයි ඒ ස්වභාවයෙන් හිටපු මරියා ලාසරස් නැගිට්ටට පස්සේ මම මෙහෙම කරන්න. යේසුස් වහන්සේ ලාසරස්ව නැගිටෙව්වට පස්සේ මරියා අර ඉගෙනගත්ත ලෝගොස් කියන වචනය නැත්තම් වචනය එයාට ජීවමාන වුණා. වෙන විදිහකින් මම කියන්නම්. මරියා එයාගේ පුද්ගලික ජීවිතේ අත්දැක්කා යේසුස් වහන්සේගේ බලය ජීවමාන බව වචනයේ බලය අත්දැක්කා. එතනින් එහාට මරියට එයාගේ ජීවිතය ගැන කිසිම වටිනාකමක් තිබුණේ නැහැ. ඒ නිසා මොකදද කරේ? යේසුස් වහන්සේ ආපු අන්තිම අවස්ථාවේ ජෙරුසලමට ආපු වෙලාවේ මරියා ළඟ තිබිච්ච එයාගේ වටිනාම වස්තුව. මන් දන්නේ ඒකට මොකට තියන් හිටියද? සමහර විට එයා විවාහ වෙන වෙලාවක ගෙනියන්න තියන්නේ නැති. මොකද එච්චර වටිනවා ඒක. අපි දන්නේ මොකට තියන් හිටියද? හැබැයි වටිනවා. ගොඩාක් වටිනවා. අන්න ඒ වටින වස්තුව ගෙනල්ලා මොකද කරේ? යේසුස් වහන්සේගේ පාදම් හේදුවා. ඒවා එකෙන් චුට්ටක් අරන් තමයි මෙහි ගාන්නේ සමහර වෙලාවට සුවඳ ගන්න මුළු පලාතක් සුවඳනවා චුට්ටක් ගෑවා. එච්චර වටින දේ කොහෙද දැම්මේ? යේසුස් වහන්සේගේ පාද. ඔව් අනික හිතන්න මෙහෙම. ඔයාට කිට්ටු කෙනෙක්ට ඔයා ටැග් එකක් දෙනවා. ඔයාට කිට්ටුවෙන් ඉන්න කෙනෙක්ට. ඔයාගේ තියෙන උපරිම වටිනාම දේ ඔයා ටැග් එකක් විදිහට දුන්නොත් කෙනෙකුට ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද යාගේ? ඔයා බලාපොරොත්තු වෙන ඒ ටැග් අනිත් කෙනා අගේ කරයි කියලා. එහෙම නේද? ඔයා බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒ නිසා ඔයා බලාපොරොත්තු වෙනවා ගොඩක් වෙලාවට එක්කෝ මොකක් හරි ෂර් මන් දන්නේ මොකක් හරි දෙයක් දීලා ඒ කෙනා තියාගන්න. සාමාන්‍ය කකුලක දානවා කියලා කියන්නේ මොකද අදහස් කරන්නේ? ඒක වටිනාකමක් නැහැ කියන එක නේද? කකුල පාද ඒ දවස්වල පාද කියන්නේ පාද හොදනවා කියලා කිව්වේ ඒකයි. හැබැයි මරියා යොහන් පොතේ කියනවා. යොහන් මෙතන හිටපු කෙනා ලියලා කියනවා. මරියා එයාගේ මුළු වටිනාම වස්තුව ගෙනල්ලා. මොකද කරේ? යේසුස්ගේ පාද හෙදුවා. එතනින් නැවතුනේ නැහැ. මරියා එයාගේ කොණ්ඩෙන් එයාගේ හිසකේ වලින් පිහිදුවා. මොකක්ද එකකින් අදහස් කරන්නේ? දැන් ඒ ක්‍රියාව යේසුස් වහන්සේ කියනවා මාව මරණයට සූදානම් කරා, මගේ බෙරියල් එකට සූදානම් කරා. එහෙම කියලා යේසුස් වහන්සේ කියනවා. නමුත් මරියාගේ හදවත මොකක්ද? මරියා දැනගෙන හිටියේ නෑ මේ යේසුස් වහන්සේගේ බෙරියල් එකට යව සූදානම් කරනවා කියලා. නෑ නෑ නෑ. මරියා කරේ එයාගේ තිබිච්ච වටිනාම දේ, වටිනාම වස්තුව යේසුස් වහන්සේට දුන්න නෙමෙයි, පාදවල ගෑවා. ඒක ගිහලා දුන්නා නම් යේසුස් වහන්සේට මෙන්න ස්වාමීනි මම ගාව තියෙනවා මේක ඔයා ගන්න කියලා. ඒක වෙන කතාවක්. මරියාම කරේ නෑ. අර ඇලබැස්ටර් නැත්නම් කිරිගරුඬ භාජනය කඩලා ඒකෙන් ඒ ඔයින්මන්ට් අරගෙන වැක්කරුවා යේසුස් වහන්සේගේ පාදවලට. පාද හේදුවා. පාද. එයාගේ ජීවිතයේ වටිනාම වස්තුවෙන් කකුල් හේදුවා. අදනද සිරිතක් තියෙනවා. යුදෙව්වන්ගේ සිරිතක් තිබුණා ඒ දවස්වල. කාන්තාරය විදින නිසා, කකුල් කිලුට වෙන නිසා, ඒ දවස්වල අඩිඩාස් තිබිච්ච නැති නිසා, හරි බාටා DSi තිබුණේ නැති නිසා, කකුල් කිලුටු වෙන නිසා, ගෙට ඇතුල් වෙනකොට පාවහන් මොන හරි ගාගට සිරපුදේ ගලවලා ඇතුල් වෙනකොට කකුල් හොදනවා වතුරෙන්. ඇයි? අර දූවිලි ටික යන්න. මොකද හේතුව ඒ දවස්වල පුටු තිබුණේ මේ වගේ. යුදෙව්වෝ අදටත් වාඩි වෙන්නේ බිම. බිම කියන්නේ කුෂන් එකක් වගේ. පොඩි උසක. ඒතර වාඩි වෙනකොට කකුල් දික් වෙලා වාඩි වෙනවා. කකුල් මෙහෙම පල්ලෙහාට වැටෙන්නේ නැහැ. අනිත් කෙනා වාඩි වෙනකොට අනිත් කෙනාගේ ඇඟේ මේ කකුල් ගෑවෙන්න පුළුවන්. ඒ නිසා තමයි කකුල් හොදලා ඇතුළට එන්නේ. අද අරාබිකරේට ගියොත් ඕගොල්ලෝ මැද පෙරදී ගියොත් අරාබියාගේ ගෙවල් වලට ගියොත් ගොඩක් වෙලාට වාඩි වෙන්නේ ඒ වගේ. කාපට් එකක් දාලා බිම. හරි. කකුල් හොදන්නේ වතුරෙන්. හැබැයි මරියා හේදුවේ මොකෙන්ද? මොනවලින්ද හේදුවේ? එයාගේ තියෙන වටිනාම වස්තුවෙන්. එයාට ජීවිතේ ඊට වඩා දෙයක් නැහැ. වටිනාම වස්තුවෙන් කකුල් දෙක හොදලා කොණ්ඩේ. කාන්තාවකට කොණ්ඩේ ගැන 아무තින් කියන්න ඕනේ නැහැ. බයිබලයේ කියනවා කාන්තාවගේ හිසකෙස් ඇගේ මහිමය කියලා. ග්ලෝරි එක කියලා. හරි. කාන්තාව කොණ්ඩය අගේ කොට සලකනවා. හරි. එතකොට එයාගේ වටිනාම වස්තුවෙන් යා යේසුස් වහන්සේගේ කකුල් හොදලා එයාගේ මහිමේ නැත්නම් ග්ලෝරි එක වගේ තියෙන එයාගේ කොණ්ඩෙන් පිහිදැම්මා. මන් දන්නේ ඔයගලන්ට තේරෙනවද කියලා මරියාගේ හදවත. යේසුස් වහන්සේ දැක්කේ මරියාගේ හදවත. මතේ පුතේ ඒක නිසා කියනවා යේසුස් වහන්සේ මෑ මේ කරපු දේ සුභාරංචිය දේශනා කරන හැම තැනකම ඇයට මෙමෝරියල් එක නැත්නම් ඇයගේ මොකද්ද මෙමෝරියල් එකක් ලෙස ඇයට මතක් කිරීමක් ලෙස හැම තැනම මේ කතන්දරේ කියන්න යනවා කියලා. මරියා කරපු ක්‍රියාව. ඇයි? මරියාගේ හදවත දැක්කා යේසුස් වහන්සේ. මම අද අහන්නේ උන්වහන්සේ අද අහන්නේ මොකක්ද දන්නවද? මොකද්ද ඔයාගේ හදවත? ඔයාගේ තියෙන වටිනාම දේ යේසුස් වහන්සේගේ පාද හොදන්න අර දෙන්න පුළුවන්. ඔයා දේ යේසුස් වහන්සේගේ අතට. ඒක උන්වහන්සේ අගය කරන්න. පාදවල දිය වෙන්න. හේදිලා යන්න. යේසුස් වහන්සේ වෙනුවෙන් දිය වෙන්න. දියාරු වෙන්න. ඔයාගේ ජීවිතේ මම කතා කරන්නේ ඔයාගේ ගෙදර තියෙන වස්තුව ගැනවත් ඔයාගේ බැංකුවේ තියෙන සල්ලි ගැනවත් නෙමෙයි. මිනිස්සෙකුට මම විශ්වාස කරනවා තියෙන වටිනාම දේ තමයි යාගේ ජීවිතය. යාගේ හදවත. නැද්ද? මොන වස්තුවටත් වඩා වටින්නේ මොකද්ද? වගේ ජීවිතේ. වගේ හදවත. ඒකයි වටින්නේ. ඔයාගේ බැංකුවේ තියෙන මුළු ඔක්කොම ඩිපොසිට් එක දාලා දුන්නත් වැඩක් නැහැ. ඔයාගේ හදවත දෙන්නේ නැත්තම්. මොකද ඒක තමයි වටින්නේ. ඔයා දන්නවද යේසුස් වහන්සේට ඕනෙත් ඒක කියලා? ඒක දෙන්නේ මොකටද? අපි දෙන්නේ ස්වාමිනේ මේක හරි වටිනවා මං පුදුම විදිහට පරිස්සම් කරගෙන හිටියේ ඒ නිසා ඔයත් මේක හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න බලාගෙන පරිස්සමෙන් අල්ලගන්න එහෙම තමයි දෙන්නේ. ඒ නිසා චුට්ටක් ඒක ගැන අවධානයත් ඉන්නවා. නෑ මරියා මොකද කරේ? දියාරු. කකුල් බලන්න. යේසුස් වහන්සේගේ පාද ළඟ. ඇයි? මරියා දැක්කා යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. එයාගේ ළඟ වාඩි වෙලා, එයාගේ පාද ළඟ වාඩි වෙලා එයා ඉගෙන ගත්ත ගොඩක් දේවල්. හැබැයි එයාගේ සහෝදරයන් නැගිට්ට වෙලාවේ මරියා අත්දැක්කා වචනය ජීවමාන වෙනවා. අනේක නිසා තමයි එයාට පුළුවන් වුණේ එයාගේ මුළු ජීවිතේ වගුරවන්න යේසුස් වහන්සේ ගාව. හැබැයි යාගේ ළඟ හිටපු ගෝලයෝ යේසුස් වහන්සේගේ ළඟ හිටපු ගෝලයෝ ඔක්කොම හාස්කම් දැකපු ගෝලයෝ ඒගොල්ලෝ ඔක්කොම බලාගෙන හිටියා ඔබ්සර්ව් කරා ඒගොල්ලෝ එකිනෙක කෙනා කතා කරගත්තා කවුද දේව රාජ්‍යයේ උසස් කෙනා මම තමයි එයාගේ දකුණු පැත්තේ වාඩි වෙන්නේ මම තමයි මෙයාගේ වම් පැත්තේ වාඩි වෙන්නේ ඒ හිටපු ගෝලයන්ට මොකද වුනේ කියවන්න ඊළඟ පදේ 12 වෙනි පදේ 12 වෙනි මේ 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ නේ ඔව් 4 තෙලේසුන්දින්ගේ පිරුණේය. එහෙත් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේ පාවා දෙන්නට සිටිය යූද ඉස්කාරියොත් කතාකොට මේ තෙල මසුරන් 300කට විකුණා දිලිඳුන්ට නොදුන්නේ මක් නිසාදයි කීවේය. මේක අපරාධය කරේ මේ මොකද? මතේ පුතේ කතන්දරය කියනකොට මතේ ලියනවා what a waste. ඒ කියන්නේ අපරාධේ අපරාධේ නාස්ති කරා වේස්ට් නාස්ති කරා අපරාධේ මේ වටිනාදී නාස්ති කරා මේක දිනාරිය 300කට විකුණලා දුප්පතුන්ට දෙන්න තිබුණානේ අපරාධ නාස්ති කර කවුද මේ ගෝලියෝ මතෙව් කියනවා ජුඩස් විතරක් නෙමෙයි එතන හිටපු ගෝලය ගොඩක් එහෙම කරා කියලා. ඒකට එකඟ වුණා කියලා. ගෝලයන් අතර කතා බහක් ගියා. අපරාධේ නාස්තිකනේ. කොච්චර වටිනවද? මරියා වැගිරුවේ ඇගේ ජීවිතය. ඇගේ අනාගතය. ඇගේ මුළු සන්තක සියලු දේ. එයාට තියෙන වටිනාම වස්තුව යේසුස් වහන්සේගේ පාදවලට. හැබැයි බලන් හිටපු කට්ටිය මොකද කියන්නේ? අපරාධේ. අපරාධේ. අපරාධේ ව්‍යානාස්තිකලේ. ඔයා දන්නවද? ඔයා දෙවියන් වහන්සේ ළඟට ඇවිල්ලා. ඔයා යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා. ඔයාගේ ජීවිතේ වගුරවනකොට ඔයාගේ වටේ ඉන්න අය කියනවා අපරාධේ කාලනාස්තික. අපරාධේ වටේ. අරකට යනවා මේකට යනවා අරව කරනවා ඔයා කැප ඔයා පිස්සු හැදිලා. එහෙම පිස්සු හැදෙන්න එපා. අපි වගේ ඉන්න. උදව් අපිට මොනවද උදාහරණ ගේනවා. ගෙනලා කියනවා මේ ඔච්චර ඕනවට වැඩිය යන්න එපා. අපි කියනවා ජීවිතේ වගුරවන්න කියලා. වටේ ඉන්නේ මොකද කියන්නේ? අපරාධේ ඔයාගේ ජීවිතේ වටිනවා. ඔයාට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඔයාට හොඳ ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරලා මේවා දියුණු වෙන්න පුළුවන්. අරව කරන්න පුළුවන්. මේව කරන්න පුළුවන්. තව කොච්චර ව්‍යාපාර කරන්න පුළුවන්. මේව කරන්න පුළුවන්. ගොඩාක් කරන්න පුළුවන්. හැබැයි ඒව කරන්නේ නැතුව මේ නිකන් කාර්යනාස්ති කරනවා. අපරාධේ නාස්තිය. අපරාධේ මේ කාර්යනාස්ති කරන්නේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතය වගුරවන එක නාස්තියක්. කාටද? කාටද මෙතන? ගෝලයන්ට. හැබැයි ඒගොල්ලන්ට තියෙන ආගමික ස්වභාවයක්. මොකද අපරාධ මේක විකුණන්ට තිබුණා. විකුණලා දුප්පතුන්ට දෙන්න තිබුණා. ඊළඟට පදේ තියවන්නකෝ. ඔව් මේක කීවේ දිලිඳුන් සැලකුව නිසා නොව ඔව් සරක බැවිනුත් මුදල් පසුම්බිය බාරව එහි දැමූ දේ රැගෙන ගිය බැවිනුත්ය. ජූඩස් තමයි යේසුස් වහන්සේගේ මිනිස්ට්‍රි එකේ භාණ්ඩාගාරික. එයා ගාව තමයි සල්ලි තිබුණේ. යොහන් කියනවා ජූඩස් ඔය කතාව කිව්වේ මේ දුප්පතුන්ට තියෙන ආදරේ නිසා නෙමෙයි. එයා මේ දුප්පතුන්ට කණ්ඩ දෙන්න තිබුණා කියලා කිව්වේ දුප්පතුන්ට තියෙන ආදරේට නෙමෙයි. මිනිහා හොරෙක් නිසා එයාට ඒ 300 නුත් කීයක් හරි ගහගන්න ලැබුණා නිසා විකුණුවා. එයාට ඩීල් එක දාගන්න බැරි වෙච්ච නිසා. හැබැයි කතාව කොහොමද නිකන් පිටස්සරින් ආන කෙනෙකුට ඔයා නිකන් හිතන්න එතන හිටපු මිනිස්සු මොනා හිතන්නේ නැද්ද? මේ ඔක්කොමලම දන්න මොකද මුළු කාමරේම සුවඳ ගැහුවා කියලා කියනවා. උන්වහන්සේ හිටපු කාමරේම අතිශය සුවඳකින් මෙය වුණා. එතකොට මිනිස්සුකම දන්නා මේ වගේ වටිනා එකක් මොන හරි වුණා. කකුලට හැලුවා. අනේ කකුලට අපරාධනේ. ජූඩස් නැගිටලා කියනවා. අපරාධනේ. ඔක කියන්නේ කොහොමද දන්නා මෙහෙම. අපරාධනේ. බලන්නකෝ. මේක විකුණන්න තිබුණානේ 300කට විතර විකුණන්න තිබුණා. දීලා අර කණ්ඩ නැතුව කී දහහක් ඉන්නවද අද කාලේ? අද කාලේ මිනිස්සු කොච්චර පෝලිං වල ඉන්නවද? මිනිස්සු කණ්ඩ නැතුව මෙහෙම ඉන්නවා. ඒගොල්ලන්ට කණ්ඩ දෙන්න තිබුණානේ. මේක අපරාධයක් නේ නාස්තිකරේ. නේද? හාල් ටික කරන් දෙන්න තිබුණානේ නේද? අර පිටි නැතුව ළමයි කොච්චර ඉන්නවද? ඒගොල්ලන්ට ආධාර දෙන්න තිබුණානේ. ඕකෙන් මම අද කාලේට ගේනවා ඒක. අද කාලේට මම ඒක ගේනවා. ඒ කතාව කිව්වහම වටේ ඉන්න මිනිස්සු කොහොමද හිතන්නේ? ඇත්තනේ. අපරාධනේ නිකන් කකුලට වක් කරලා නිකන් අපරාධනේ. හරි ආගමිකයි. වටේ ඉන්න මිනිස්සු හිතන්නේ ඇත්ත තමයි. මෝඩ වැඩක් නේ ඒක නේද? නමුත් දන්නවද? යේසුස් වහන්සේ දැක්කා මරියා ඇයි ඒ දේ කළේ? මරියාගේ හදවත. ඒ මොකක්ද දන්නවද? මරියා කරේ සම්පූර්ණ එයාගේ මුළු සිතින් යේසුස් වහන්සේව නමස්කාර කළා. සැබෑ නමස්කාරය කියන්නේ ඒක. සැබෑ හදවත ඇතුළාන්තයෙන් එන නමස්කාරය කියන්නේ ඒක. මොනසේගේ පාද ළඟ වැටුණ එකයි. ඔයා හිතන්න පාදවලට ඒ ඔයින්මන්ට් එක දාන්න නම් වක් කරන්න නම් එයා කොහෙද ඉන්න ඕනේ? කකුල ගාව. කොණ්ඩෙන් කකුල් පිහදාන්න නම් එයාගේ ඔළුව තියෙන්න ඕනේ කොහෙද? පාද ගාව. මේක ශරීරයේ ස්වභාවය විතරක්ම නෙමෙයි හදවතේ ආකල්පය. ශරීරයේ ස්වභාවය විතරක් නෙමෙයි හදවතේ ආකාරය. මොකද යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේව නමස්කාර කරන කෙනා කොහොමද නමස්කාර කරන්නේ? සත්‍යතාවෙනුත් අතුලේ. ඔයාගේ හදවතේ මුළු හදවත දෙවියන් වහන්සේ ඉදිරියේ වගුරවන්න යේසුස් වහන්සේගේ කකුල් ළඟ වගුරවන්න ඔයාලස්ත පුළුවන්. වකරනවාද? වට හිතන්න පුළුවන්ද? ඔයාගේ තියෙන වටිනාම දේ ඔයාගේ ජීවිතේ. ඔයාගේ ජීවිතේ යේසුස් වහන්සේගේ කකුල් ළඟට ගිහලා ස්වාමිනේ මෙන්න මගේ ජීවිතේ. ඔයා අරගෙන පාවිච්චි කරන්න. මෙන්න තමන් ඔයාගේ ළඟ වැටෙනවා ස්වාමිනේ. මේකයි මගේ নমස්කාරය. අන්න ඒක තමයි ඔයාගේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු. මං කිව්වා නේද අපි මෙහෙම ඉඳලා ඒ අත්දැකීම ගන්න බෑ කියලා. ඒ අත්දැකීම අරගන්න. යේසුස් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාවයේ අත්දැකීම අරගන්න නම් ඔයාගේ හදවත උන්වහන්සේ ඉදිරියේ වගුරවන්න. ඔයාගේ මුළු ජීවිතය උන්වහන්සේ ඉදිරියේ කැප කරන්න, බාර කරන්න. නැත්තම් පරිසිවරු වගේ, නැත්තම් ගෝලරෝ වගේ. ආගමික වෙලා මම ඒක කරනවා, මම ඔක්කොම කරනවා. අපරාධ මේක නාස්ති කරේ. අපිට තව සේවයක් කරන්න තිබුණා ඒකෙන්. දැකද බොරු සත්‍යතාවය ඔයාගේ හදවතේ තියෙන අතුලාන්ත තියෙන ආකල්පය. নমස්කාරය කියන්නේ ඒකයි. මම මේක පෙන්නන්නම් ස්වර්ගෙ සිදු වෙන විදිය. එලිදරව් පොතේ 4. මරියා කරපු දේ ස්වර්ගෙ සිදු වෙන විදිය. එදෙන පොතේ 4. අපි කියවමු 8 ඉඳලා. එක එකාට පියාපත් 6ක් බැගින් තිබුණා වූ ඒ ජීවමාන සත්වයන් 4 දෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔහුද සිටියා වූ සිටිනා වූ මතු සිටිනා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමි වූ දෙවියන් වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රැඳාවල් නොනවති කියති. ඒ ජීවමාන සත්වයන් සිංහාසනයේ වැඩ හිඳින්නා වූ සදාකල්ම ජීවත් වන්නා වූ තනන් වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල වැඩි මහල්ලන් 24 දෙනාද සිංහාසනයේ වැඩ සිටින තනන් වහන්සේ ඉදිරිහි වැටි සදා කාලෙම ජීවත් වන්නා වූ තනන් වහන්සේට নমස්කාර කර තමුන්ගේ ඔටුනු සිංහාසනයේ ඉදිරිහි හෙලා අපගේ ස්වාමින් වහන්ස, අපගේ දෙවියන් වහන්ස ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්නට වටින තනන් වහන්සේය. මක් නිසාද ඔබ සියලු දේ මැවුසේක? ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මමන ලද්දේ යයි කියති. හොඳයි. මොකද ඒගොල්ලෝ කරේ? වැඩිමහල්ලන් 24 දෙනා මොකද කරේ? নমස්කාර කරේ කොහොමද? උන්වහන්සේගේ ඉදිරියේ වැටුණා. මොකද කරේ? මුණින් අතට ශරීර ස්වභාවය. මොකද්ද? මුණින් අතට වැටුණා. සිංහාසනයේ ඉදිරියේ. ඒ කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ පාද ළඟ වැටුණා. වැටලා මොකද්ද කරේ? ඔටුනෝ. ඒගොල්ලන්ට තිබිච්ච අධිකාරීත්වය, ඒගොල්ලන්ගේ තිබිච්ච මුළු වටිනම දේ මොකද? ඔටුන්න. දැන් උදාහරණයක් ගමු. අපි කරන සේවයට, අපි මේ ලෝකේ ජීවත් වෙන ආකාරයට අපිට විපාකයක් ලැබෙනවා. ඒ විපාකේ මොකද? ඔටුන්නක්. ජීවනයේ ඔටුන්න තියනව නේද දේවල්? ඒක තමයි මට හම්බෙච්ච දේ. ඒක තමයි මට වටිනාම දේ. ස්වර්ගයට ගියා. වැඩිමහල්ලන් 24 දෙනා යේසුස් වහන්සේත් එක්ක වාඩි වෙලා ඉන්නකොට ඒගොල්ලන්ට වටිනාම දේ මොකක්ද? ඒගොල්ලන් ඔටුන්නා. ඒක මොකද්ද කරේ ඒගොල්ලෝ? සිංහාසනයේ ඉදිරියේ බිම තිබ්බා. උඩකින් තිබ්බේ නැහැ. ඔගොල්ලෝ දැකලා ඉතින් සාමාන්‍ය රජ කෙනෙක් ඉන්නකොට සිංහාසනයේ වාඩිලා ඔටුන්න තියන්න වෙනම ස්ටූල් එකක් තියෙනවා. තරහ. මේගොල්ලෝ පුටුවක් උඩ උතුන්න තිබ්බේ නැහැ. කොහෙද තිබ්බේ? බිම. පාද ළඟ හෙළුවා. එහෙලලා මොකද කරේ? নমස්කාර කළා, ප්‍රශංසා කළා. ස්වාමිනී ඔබ වහන්සේට සියල්ල අයිති. ඔබ වහන්සේ ප්‍රශංසාව, নমස්කාරය ලබන්ට වටිනවා. සදා කාලෙන් ජීවත් වෙන ඔබ වහන්සේව අපි নমස්කාර කරනවා. දැකද ක්‍රියාව සහ ආකල්පය? මරියා කළෙත් ඒක. Maria Khaled make a mind. Swarge Vedimahalan Visi Hataradena Karana Dema. Maria Eata Puluan with the Yakala. Modiarati Vicha Bapatinamade. Have I dang Apidano? Devian Vahansit of Vastuva, Sali, Mudalmi, Alabasta Bay, Jareka, Eva Dalane. Jesus once it a dang Vatinama de Mukadua. Mukat Wagi Hadot Wagi Jiviti Mangahana Kamati. ඔයා ඒක යේසුස් වහන්සේට දෙනවද කියලා හෙව්වොත් ඔයා කියේ මම දීලා තියෙන්නේ කියලා. ඒ නිසා මම අහනවා මෙහෙම. ඔයා එක්ක යේසුස් වහන්සේගේ පාද ළඟ වගුරවන්න ලෑස්ති. කොහොමද වගුරවන්නේ කියලා මගෙන් අහයි. මමට කියන්න කොහොමද වගුරවන්නේ කියලා. යේසුස් වහන්සේ කිව්වා මම නුඹලාට අලුත් ආඥාවක් දෙනවා. මොකද ඒ ආඥාව? මම නුඹලාට ප්‍රේම කළාක් නෑ. නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරපාලා. යේසුස් වහන්සේ කිව්වා නුඹලා මේ කෙනෙකුට යමක් කරනවාද ඒ දේ කරන්නේ මටයි. හරිද? හරිද? එහෙම කිව්වද? ළමෙක් කාලා කුඩා කෙනෙකුට යමක් කරනවා නම් මම උදාහරණයක් මහන්නකො විනිශ්චය දවසේදී යේසුස් වහන්සේ කියනවා මෙහෙම මම උගලන්ට සිහි කරලා දෙන්නම් පොඩ්ඩක් විනිශ්චය දවසේ දුන්නාසේ කියනවා විනිශ්චය දවසේ එදා ගොඩක් ඇවිල්ලා මම අහනවා මම හිරගෙදර හිටියා ඔබ ආවේ නැහැ මාව බලන්න බඩගින්නේ හිටියා මට කෑම දුන්නේ නැහැ මම පිපාසාවේ හිටියා මට වතුර දුන්නේ නැහැ ඒතර කට්ටිය අහනවා ස්වාමිනේ ඔය කොයි වෙලාවේද තිබහෙන් හිටියේ කොයි වෙලාවේද බඩගින්නේ හිටියේ කොයි වෙලාවද හිරගෙදර හිටියේ ඒතර කියනවා නුඹ මේ Kuda ayagin kenekuta nokalada, eka nokale matai. Itiani petta. Mama badagin hitiamata kandaduna. Mama hiragada hitianuma balanava. Mama tibahin hitianumata bonaduna. Mama nirvastravata adunduna. It's a hanok so many koi vela with the oya badagin hiti, koi vela with the oya pipasa hiti. It's a number. Me, Mage Golang, Kenekuta, Ede Karahama, Ekakale Matai. Sankian and Diavena Kovadik. Diavena Jesus wants the other Ekarna Senegata. Mudoata, Jesus wants a Kakul Deka than Dakina Bay, Dakina Puluan. Bay. What a Singhasane dakinna puluwanda? Hello? Bæ. What a Jesus wahansawa me as dekin dakinna puluwanda? Bæ. Dakkot owa narila wætanawa. Habayi owa dakinna puluwan eka deyak tiyenawa. E thamai. Jesus wahansawa aadare karana senaga. Jesus wahansawa kurusa pathwala mærichcha senaga. And a aya venuwen diyawen Paulthuma katha karala kiyana mama wagirenawa mama diyara poojawak wage wagirenawa unwahansege sewayata kiyala ape hadawathe athulanthen thawa kenekta Jesus wahanse langata enna ඔයා දිය වෙන්නේ නැත්තම් ඔයා වැగిරෙන්නේ නැත්තම් ඔයත් අර ගෝලය වගේ තමයි අන්න එහෙම හදවතක් තියෙන අයට යේසුස් වහන්සේ විශේෂ අත්දැකීමක් දෙන්න යනවා ගොඩාක් ලං වෙලා ඉන්නවා මොකද ඒක නා කරන්නේ යේසුස් වහන්සේගේ කැමැත්ත නිසා. නැත්තම් ඔයාට පුළුවන් අර ගෝලයෝ කිව්වා වගේ කියන්න. අපරාධේ මේවා ඔක්කොම දෙන්න තිබුණා දුප්පතුන්ට හාල් ටිකක් අරන් දෙන්න තිබුණා පිටි ටිකක් අරන් දෙන්න තිබුණා. ඔයාට මිනිස්සු අතර හොඳ නම ගන්න තිබුණා. ප්‍රසිද්ධ වෙන්න තිබුණා ඔයාට ටිකක් ගහ ගන්න තිබුණා. මම දන්නවද? මේ පණිවිඩය මාව හෙලෙව්වා කියලා. ඊයේ අපි හිතනවා මෙතෙන්ට දේශනාවක් කරාම එහෙම නැත්නම් නමස්කාර කරා නැත්නම් හාස්කමක් කරාම නැත්නම් මොනාර කිව්වම අපි සේවය කරලා දැනගන්න උන්වහන්සේගේ හදවත මොකක්ද කියලා. ඔයා දන්නවද මේ කාලේ මේ දැන් මේ මොහොතේ යේසුස් වහන්සේගේ හදවත කොච්චර අඬනවද කියලා අර එළිය විනාශ වෙන සෙනඟට. ඔයා දන්නවද යේසුස් වහන්සේගේ හදවත කොච්චර අඬනවද කියලා මිනිස්යන්ගේ මහ විකාර ක්‍රියාවන් නිසා සභාව ඇතුලේ එළිය කී දෙනෙක් දුක් විඳිනවද කියලා. වදන්නද පාස්ටර්ලා කියලා කියා ගන්න අයගේ මහ තියෙන කුපාඩිකම් නිසා එළිය කී දහස් දුක් විඳිනවද කියලා. අනේ යා වෙන යේසුස් වහන්සේ අඬනවා. දියවැල් එසිකියල් පොතේ කතා කරලා කියනවා එන්ඩෙරුන්ට එන්ඩෙරු හිටියේ පරණ කිවිසුමය. නුඹ බැටළුවන්ව රැකබලා ගත්තේ නැහැ. තුවාල වෙච්ච කෙනාගේ තුවාල ගැට ගැහුවේ නැහැ. අතරමං වෙලා ඉන්න කෙනාව ගිහිලා හොයාගෙන ආවේ නැහැ. ඒක නිසා තමයි එන්ඩේරා ආවේ. එකම එන්ඩේරා. යහපත් එන්ඩේරා. යේසුස් වහන්සේ. අන්න ඒ එන්ඩේරා අපිට දීලා තියෙන සේවය. අපෙන් බලාපොරොත්තු වෙන දේ ඒ එන්ඩේරාගේ හදවතේ තියෙන දේ ක්‍රියාත්මක කරන්න. නැතුව මහ ලොකු ෂෝ දාන එක නෙමෙයි. දානපතියෙක් වගේ හාල් බෙදෙන එක නෙමෙයි. සමහර මේ දවස්වල හාල් බෙදෙනවා. කමක් නැහැ කරන්න. එකිනෙකන ෂෙයා කරගෙන මම නිතරම කියනවා ෂෙයා කරන්න ඕනේ කියලා. හැබැයි නිකන් හිතන්න මේ. ඔය හාල් කිලෝ 5ක් දෙනවා කෙනෙකුට. කොච්චර කල් කන්නද? හොඳයි හාල් කිලෝ 5 වැන්දඹුවගේ සමහර අර මොකද්ද? සරපත් නూరు වැන්දඹුවගේ පිටිනැලිය වගේ හිඳුන් නැත්තම් හොඳයි. ඔයා දෙවියන් වහන්සේව දුන්නොත් ඒ කෙනාට මොකද වෙන්නේ? මට මතක් වෙනවා මම ඊයේ හවස සහෝදරයෙක් කතා කර කර යනකොට මම කිව්වා මම ගියා පීඩා කාලයක. පීඩා කාලය තුළ මට බස් එක යන රුපියල් 2ක් තිබුණේ නැහැ. ගෙදර කන්න තිබුණේ නැහැ. මගේ ළමයි ඉස්කෝලේ යන උඩ කෑම නැහැ. සමහරට ඉස්කෝලේ යන්න සල්ලි නැහැ. ගෙදර කෑම නැහැ. මමයි වයිෆුයි බඩගින්නේ ඉඳලා තිනවා ගොඩක් වේල. දරුවන්ට මොන හරි කොස් කෙඩියක් හරි කන්න දෙන්න. ඒ කාලෙදී එහෙම ඉන්නකොට සමහර අය ඇවිල්ලා අපට උපකාර කළා. බඩු මල්ලක් ගහලා දීලා ගියා. ඒ දුන්නට සුතිවන්ත වෙනවා. දැන් මම ඊයේ කතා කරනකොට මම කිව්වා මම බඩු මල්ලට වඩා අගේ කරනවා. දැන් අගේ කරනවා. ඒ කාලේ කවුරු හරි ඇවිල්ලා මට උපදෙස් දුන්නා නම් දෙවියන් වහන්සේ තුල හරියට අනුගත වෙන විදිහ ගැන මට කියලා දුන්නා. දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුගත වෙන විදිය හරියට අනුකූල වෙන විදිය මට කවුරු හරි කියලා දුන්නා නම් බඩු මල්ලට වඩා මට ඒක වටිනවා. මට ඒ කාලෙක තේරුන්නේ නැහැ. මට ඒ කාලේ බඩු මල්ල හරියට වටිනවා. හැබැයි දැන් මම ආපස්සට හැරලා බලනකොට මම දන්නවා වටින්නේ ඒකයි. උදේ මුණාන මීට ඉස්සර මට උන්වහන්සේත් එක්ක අනුගත වෙන්න තිබුණා. එයාට ලඟ වෙන්න තිබුණා. මට සිද්ධ වුණා මමම ඒ විඳීම නැත්නම් පීඩාව තුලින් ගිහිල්ලා ඒ මහා පීඩා කාලය තුලින් ගිහිල්ලා සුද්ධාත්මයන් වහන්සේට සංවේදී වෙලා ඒ දේ ඉගෙන ගන්න. කමක් නැහැ. දැන් අපේ ජීවිතවල අනිත් අයගේ ජීවිතවලට බලපෑමක් ඇති කරන්න. අනිත් අය වෙනුවෙන් දිය වෙන්න. යේසුස් වහන්සේ ඉදිරියේ. දෙනසෙන් බලාපොරොත්තු වෙන එක. අනිත් කොට වල මම කියන්න, ගැරන්ට් කරන්න. යේසුස් වහන්සේත් එක්ක පුදුම විදිහට ලඟ වෙන්න. පුදුම විදිහට ලඟ වෙන්න. උන්වහන්සේගේ හදවත ඒකයි. උන්වහන්සේ ළඟදීම එනවා. උන්වහන්සේ එන්න කලින් උන්වහන්සේගේ සෙනඟ එකතු කරනවා උන්වහන්සේ. ගලවන්නා වූ අය දිනපතා ස්වාමින් වහන්සේ සභාවට එකතු කරනවා. ඒකතු කරන්න නම් ඒ තන මේ හදවත තියෙන්න ඕනේ. මිනිස්සුන්ගේ හදවත් වල තියෙන්න ඕනේ. ඒක Tamanට ලබා ගන්න නෙමෙයි අනිත් අය වෙනුවෙන් දිය වෙන්න. යේසුස් වහන්සේ කළේ ඒකමයි. යේසුස් වහන්සේ කරේ අනිත් අය වෙනුවෙන් පූජාවක් වෙච්ච එක. ඔයා පූජාවක් වෙන්න. යේසුස් වහන්සේ වෙනුවෙන් සෙනඟ ඉදිරියේ. ජීවමාන යාගය. අපි ආඥා කරමු. ස්වාමිනේ අපේ ඉඳේ රණනේ ඔබ වහන්සේගේ නාමය අති උතුම් ස්වාමිනේ. යේසුස් ක්‍රිස්තුස් යන නාමය බලවන්ත මහිමාන්විත අති උතුම් මේ නාමයයි. ස්වාමිනේ ඔබ වහන්සේ මුළු විශ්වයම සාදා ඒ සියලු බලය ඇතුව සිටියත් ඒ සියල්ල අතහැරලා අපි වෙනුවෙන් ස්වාමිනේ පොළවට එන්න තරම් අපිට ආදරය කරපු නිසා සුදී. ස්වාමිනේ හිම මේ පොළවට ආව විතරක් නොවේ ස්වාමිනේ අපි වෙනුවෙන් ඔබ වහන්සේගේ ජීවිතේ පූජා කරන්න තරම් ඔබ වහන්සේ ස්වාමිනේ යටත් වෙච්ච නිසා කීකරු වෙච්ච නිසා අපිට ආදරය කරපු නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ වටිනා ජීවිතය අපි වෙනුවෙන් පූජා කළා. ස්වාමිනේ පූජාව කරන්න කලින් ඔබ වහන්සේ මරණයට සූදානම් කරන්න වගේ ඒ මරියා කරපු ක්‍රියාව අපි සිහි කරනවා ස්වාමිනේ. ඇගේ ජීවිතයේ ඇයට තිබිච්ච වටිනාම වස්තුව ඔබ වහන්සේගේ පාද ළඟ දිය වෙන්න ඉඩ හැරියා ස්වාමිනේ. ස්වාමිනේ පූජාව එච්චරට සුවඳයි මුළු කාමරේම සුවඳ වුණා කියලා බයිබලේ තියෙනවා ස්වාමිනේ. ඒ පූජාව ගැන ඔබ වහන්සේ ප්‍රසන්න වුණ බව අපි දන්නවා ස්වාමීන් වහන්සේද ඒ ඔබ වහන්සේගේ හදවතයි. ස්වාමිනේ අපි දකිනවා ස්වර්ගයේදී වැඩිමහල්ලන් 24 දෙනා තමාගේ ඔටුනු ඔබ වහන්සේගේ පාද ළඟ තියලා මුණින් අතට වැටි ඔබ වහන්සේ ඉදිරියේ දිය වෙනවා ස්වාමිනේ. කැප වෙනවා පූජා වෙනවා. මේ සියලු දේවලින් අපිට කියන්නේ ඔබ වහන්සේව සත්‍යවාදීව සැබෑවෙන් ආත්මයෙන් নমස්කාර කරන්න. අපේ මුළු ජීවිතය ඔබ වහන්සේ ඉදිරියේ කැප කරන්න. ඔබ වහන්සේගේ පාද ඉදිරියේ දිය වෙන්න හරින්න. ඒ ආකල්පයේ හදවත අප තුල ඇති කරගන්න එක ඔබ වහන්සේගේ කැමැත්ත බවයි ස්වාමීනි. ඒ ඔබ වහන්සේ ඉදිරියේ ප්‍රසන්න බව අපි දන්නවා ස්වාමීනි. ඔබ වහන්සේ ඒ බඳු වූවන්ව සොයනවා ස්වාමීනි. මුළු අතුලාන්තේ කැපවීමක් ඇතුව සත්‍යවාදීව ඔබ වහන්සේ ඉදිරියේ මුළු ජීවිතය කැප කිරීම ඔබ වහන්සේට කරන උසස්ම නමස්කාරයයි ස්වාමීනි. මෙන්න ස්වාමීනි අපි ඔබ වහන්සේ ඉදිරියේ මේ දවසේ ඒ පූජාව කරන්න සූදානම් වෙනවා ස්වාමීනි. අපිට උපකාර කරන්න. අපි එකිනෙකාගේ හදවත් වලට කතා කරන්න. අපි ඔක්කොටම තියෙන වටිනාම වස්තුව, වටිනාම දේ අපේ හදවත, අපේ ජීවිතය. මෙන්න වහන්සේ ඉදිරියේ වගුරවනවා ස්වාමීනි. එතනින් එහාට මගේ ජීවිතේ කිසි දෙයක් නෑ ඔබ වහන්සේ හැර. ඔබ වහන්සේ නැතුව මට කිසි දෙයක් නෑ ස්වාමීනි. සියල්ල ඔබ වහන්සේගේ. සියල්ල ඔබ වහන්සේටයි. සියල්ල ඔබ වහන්සේ උදෙසායි. ස්වාමීනි මම ඔබ වහන්සේ සමග කුරුසපත් වෙනවා ස්වාමීනි. තවත් මානව ඔබ වහන්සේ මා තුළ ජීවත් වෙන පිණිස, මා තුළින් ඔබ වහන්සේ ප්‍රකාශ වෙන පිණිස, මාංශයේ ජීවත් වෙන මේ ජීවිතය තුළ මින් ඉදිරියට ඔබ වහන්සේගේ ඊම දක්වා ඔබ වහන්සේව සම්මුඛ වන තුරු ඔබ වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන පිණිස මෙන්න මම මගේ ජීවිතේ බාර කරනවා ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේ දකින්න ඒ යාඥාවත් එක්ක එකඟු වන සියලු දෙනා සියලු හදවත ඔබ වහන්සේ දකින්නවා. ගැඹුරු සිත් විමසන ස්වාමින් වහන්සේ, සිතේ ගැඹුරු ස්ථාන සොයා බලන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දකින්නවා හදවත් ස්වාමීනි. මෙන්න ස්වාමීනි යාඥාවත් එක්ක එකඟ වුණු සියලු හදවත් ඔබ වහන්සේ මේ දවසේ ස්පර්ශ කරන්නට කියලා මම ඉල්ලනවා ස්වාමීනි. ඔබ වහන්සේ ආයත ඔබ වහන්සේගේ අත්දැකීම ලබා දෙන්න. ඔබ වහන්සේ උන්ට ලංව සිටින්න ස්වාමීනි. කිසිදු නපුරක් ඔවුන්ට ලං නොවන පිණිස, ඔබ වහන්සේගේ සැලැස්ම සම්පූර්ණයෙන් ඔවුන්ගේ ජීවිතවල ඉෂ්ට සිද්ධ වෙන පිණිස ස්වාමීනි ඔබ වහන්සේ ආයත ඔසවාගෙන යන්ට කියලා අපි යාඥා කරනවා. මේ නියඟේ කාලයේදී මේ වේලිච්ච වනාන්තරේ ස්වාමීනි අපේ ජීවිත පවා නොතකා ඔබ වහන්සේව ලං කරගන්න. ඔබ වහන්සේට තුරුල් වෙන්න, ඔබ වහන්සේට ළඟට එන්න පිපාසාව ස්වාමීනි මුවෙක් වගේ ස්වාමීනි අපි ඔබ වහන්සේ ළඟට එනවා ස්වාමීනි. මේ හදවත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමීනි. එයාගේ ජීවිත තුළින් ඔබ වහන්සේම ගෞරවය ලබන්න. මේ සියලු ජීවිතවලින් ඔබ වහන්සේගේ නාමය උස්සස් වෙන පිණිස ඔවුන් තුළ ඔබ වහන්සේ ක්‍රියා කරන්න, සම්පූර්ණ වෙන්න සියලු ගෞරවය මහිමය ස්වාමීනි අපි ඔබ වහන්සේට දෙනවා. Yes, Jesus wants to get on it. Amen.